ආයුබෝ වන් ඔබ සැමට ඔබ පිළිගන්නවා ධනුක පතරණ YouTube channel එකට අද අපි කරන්නේ ඉතිහාසයේ පළවෙනි පාඩම ඇලහා වේලි තාක්ෂණය දෙක කොටස කෙත්වලට ජලය ලබා ගැනීමට ඇල දොළ ගංගා ආදී හරස් කළා බඳින ලද ආවරණය බැම්මක් වශයෙන් හැඳින්වෙනවා මේ බැම්මට කියන තවත් නමක් තමයි වේල් අපේ රටේ අතීත මුතුන් මිත්තන් මේ වේල් හදලා ලබාගත් අත්දැකීම් වලින් තමයි විශාල ජලාශ තනවීම දක්වා තාක්ෂණය දියුණු කරගෙන තියෙන්නේ වේල්ක් යනුවෙන් හඳුන්වන්නේ බොහෝ විට ජලය රඳවා තබා ගැනීමට ඉදිකල බැම්මට තමයි අපි වේල්ක් කියලා කියන්නේ දිවයිනේ වේලි බැඳීම දෙස බලන විට වේලි බැඳීම තාක්ෂණ කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඒ ස්ථිර වේල් හා තාවකාලික වේලි තාවකාලික වේල්ක් හදන්න අපට අවශ්‍ය ද්‍රව්‍ය ගොඩක් තියෙනවා ඒ ලීකාටු ලීකන වැලි පස් අතු කැමිලි මේ තාවකාලික වේල් හදන්නේ ඇලේ හෝ දොලේ හෝ ජලයේ අඩුවන කාලයට ඒ තාවකාලික වේල් හදන්නේ ලීකණු ඇලේ හෝ දොලේ සිරස් අතට හිටවලා ඒ කියන්නේ කෙලින් අතර හිටවලා ඒ මතට වැලි පස් අතු කැබලි ආදිය යොදලා ස්ථිර වේල් ගොඩක් කල් පවතිනවා ඒත් මේ තාවකාලික වේල් වර්ෂා කාලය එහෙමත් නැත්නම් වැස්ස ආරම්භ වුණාට පස්සේ එන වතුර ගොඩට මේ තාවකාලික වේල් විනාශ වෙලා යනවා ජලයේ පීඩණයට හා ස්වාභාවික සෝදා පාලුවට ඔරොත්තු දෙන විදිහට ගල් කුට්ටි දාලා තමයි මේ බදාම හදන්නේ ඒ බදාම හදන්නේ ස්ථිර වේලි හදන්න ස්ථිර වේලි හදන්න එක්ක ස්වාභාවික ගල් තලාවක් තියෙන්න ඕනේ නැත්නම් පිහිටි ගලතෙක්ම පාදනවා එහෙම තමයි මේ ස්ථිර වේලි හදන්නේ. ඒකට අපිට උදාහරණයක් ගන්න පුළුවන් වවුනියාව මන්නාරම ප්‍රධාන මන්සන්දියසල මල්වතුය හරහා ඉදිකල්ලා තියෙන තේක්කම් අමුණ. මේ තේක්කම් අමුණ සතපුන් 14ක් දුරයි. සතපුන් 14ක් දුර ගෙවාගෙන ගිහින් මේ තේක්කම් අමුණ යෝධවවට ජලය අරන් යනවා. මේ තියෙන්නේ තේක්කම් අමුණේ අනුරූපය. ඇල මාර්ග තැනවීම වසම රජු තැන වූ ඇල තමයි ඇල හැර ඇල් මේ වසම රජු ඇලවල් 11ක් තනවලා තියෙනවා ඒත් අපිට දකින්න ලැබෙන එකම ඇල මේ ඇල හැර ඇල ඇල හැර ඇලේ අතීත නාමය ආලිසාර මහසෙන් රජතුමා තල්වතු ඇල තනවා තිබෙනෙහි අතීත නම තිලවත්තුක මේ තල්වතු ඔය සැතපුම් 30ක් පමණ දුරයි. ධාතුසේන රජතුමා යෝධ ඇල තනවා තිබෙනවා. එහි අතීත නම ජයතුන. යෝධ ඇල සැතපුම් 54ක් පමණ දුරයි. පළමු අක්බෝ රජු මිනිපේ ඇල තනවා තිබෙනවා. ඇලවල් තැනවීමේ අවශ්‍යතා. වැව්වල හෝ අමුණුවල සිට වගා බිම් කරා ජලය ගෙන යාමට තමයි මේ ඇලවල් තැනවලා තියෙන්නේ. තවත් කියනවා නම් අමුණක සිට වැවකට හෝ වැව් පද්ධතියකට ජලය ගෙන යාමේ අවශ්‍යතාවය සඳහා මේ ඇලවල් තනවා තිබෙනවා. වැවක සිට වැව් කිහිපයකට හෝ වැව් කිහිප ජලය ගෙන යාමට මේ ඇලවල් තනවා තිබෙනවා. වැව් ජාලයක් කියන්නේ මෙන්න මේ වගේ විදිහේ එකකට. වැවේ සිට ජලාශයකට වතුර අරන් යන. එතන ඉඳන් ඇලකින් තවත් ජලාශයකට ජලය ගෙන යාම අපි හඳුන්වනවා වැව් ජාලය නමින්. දීර්ඝ ඇල මාර්ග තනවීමේදී පොළොව හාරා කැපීම
ඇලේ පළල හා ගැඹුර නිසි ලෙස පවත්වා යාම ලිහිල් පස ස්තර සහිත ස්ථානවල පැතිබැමි යොදා යුරු සේදීම වළක්වාලීම භූමිය විෂමතාවයන්ට ගැළපෙන ලෙස ඇල තැනවීම අපේ අතීත මුතුන් මිත්තන්ට මුහුණ දීමට වුණ අභියෝග. ඒත් අපේ මුතුන් මිත්තන් මේ හැම අභියෝගයක්ම ජයගෙන තියෙනවා. ඒ ගැන ආර්.එල්. බ්‍රෝහෙල් මහතා ලක්දිව පුරාතන වාරිමාර්ග කෘතියේ සඳහන් කරලා තියෙනවා. අපි තවත් ගැටලුවක් ගැන කියනවා නම් ඇල හැර ඇල ඒ ඇලට ඇල අවට උස් බිම් තියෙනවා. ඒ නිසා ඒ උස් බිම් වලින් වහින කාලෙට ජල පහරවල් ඇලට එක් වෙනවා. ඇලට එක් වුණාම ඇල පිරිලා පිට අර ගන්නවා. ඒකත් එක් ගැටලුවක්. ඒකට විසඳුම ලෙස අපේ අතීත මුතුන් මිත්තන් ඒ දෙපැත්තෙම හොඳට බදාම දාලා සමිවන විදිහට හයි කරලා තියෙනවා. එතකොට වැව් බැම්ම සේදී යම නවතිනවා. හරි. ඔයාලට මගේ YouTube channel එක හොඳනම් subscribe කරන්න, bell icon එකේ all select කරන්න. ස්තුතියි.